සුබ දවසක් කියලා පිළිගන්නවා SLP gossip channel එකට. පෙවීනා කියලා කියන්නේ පුංචි තෙරේ අලුත් මුහුණක්. නඩගම්කාර ටෙන්නාට්ටේ හරහා ඇය බොහෝ ආදරණීය චරිතයක් බවට පුංචි තෙරේ පත් වෙනවා. නඩගම්කාර ටෙන්නාට්ටේ කවුඩියා පස්සෙන් යන පුංචි කෙල්ල තමයි පෙවීනා කියන්නේ. ඉතින් ඇය පසුගිය දවසක අපිත් එක්ක මාධ්‍ය සාකච්ඡාවට එක්වුවා. එහිදී ඇයගේ රංගන ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයේ කරුණු පිළිබඳ සාකච්ඡාවක් කෙරුණා. ඉතින් ප්‍රවීණා රංගන ක්ෂේත්‍රයට ලැබෙන්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය හරහාය. ඒ කවඩියාගේ චරිතය නිරූපණය කරන සංගීතයේ උදව්ව උපකාර ඇතුවය. ඉතින් ප්‍රවීණාගේ ගම්පලාත වන්නේ අනුරාධපුරයයි. ඉතින් ඒ වගේම සංගීතයේ ගම්පලාත වන්නේද අනුරාධපුරයයි. ඉතින් ඔවුන් දෙදෙනා පාසල යන කාලේ ඉඳම බොහෝ දන්නා ය හඳුන්නා කියලා තමයි කියන්නේ. ඉතින් සංගීත තමයි ඇයව චාමර අයියාට සහ සද්දමංගල මහත්තයාට හඳුනා දීලා තියෙන්නේ. ඒ වගේම නාඩගම්කාර ටෙලිනාට්‍යයෙන් පස්සේ ඇය බොහෝ ජනප්‍රිය වන තවත් දෙයක් තමයි ශෂිකා නිසංසල මහත්මියගේ චන්ද්‍රා පායන ගීතයෙන් රූප රචනයට. ඒ සඳහා රංගනයේ දායකත්වය ලබා දෙන්නේ ප්‍රවීණා අය. එක රැයකින් ලංකාව දන්න කියන චරිතයක් බවට පත් වෙනවා. ඉතින් මේ නිසාම තමයි මේ ප්‍රවීණා බොහෝදුර ලංකාවේ රචකයන් අතර ජනප්‍රිය වන්නේ. ඉතින් ප්‍රවීණා මුලදී නම් රංගනයේ වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ කියලයි ඇය සඳහන් කරේ. ඉතින් ඇයගේ අනාගත බලාපොරොත්තු බවට පත් වෙලා තිබිලා තියෙන්නේ වෛද්‍යවරයෙක් වීමට. ඉතින් පාසල යන කාලේ පටන්ම ඒ වෙනුවෙන් තමයි වෙහෙස මහන්සි වෙලා කටයුතු කරලා තියෙන්නේ. නමුත් අද රංගනයට අවතීර්ණ වීමෙන් පස්සේ වෛද්‍යවරයෙක් වීමේ සිහිනය කමෙන් බොඳ වී ගිය බවයි සඳහන් කරලා තිබුණේ. දැන් වෙනකොට වෛද්‍යවර වෘත්තියේ දැඩි රංගනය සඳහා වැඩි ඇල්මක් දක්වන කියලයි තමයි ප්‍රවීණා පැවසුවේ. ඉතින් ප්‍රවීණාගේ පියා ව්‍යාපාරිකයෙක් වන අතර මව රාජ්‍ය නිලධාරියක් ලෙස කටයුතු කරනවා. ප්‍රවීණා කියන්නේ ඇයගේ පවුල එකම දියණියයි. ඉතින් බොහෝ ආදරය මැද්දේ ඇදී වැඩුණු ඇය පාසල් යන කාලයේදී අධ්‍යාපන මුල් තැනදී කටයුතු කළා කියලා තමයි කියන්නේ. ඉතින් මේ හේතුව නිසා ආදර සම්බන්ධතාවය පැටලීම ඉඩක් තිබුණේ නැති බවයි ඇය සඳහන් කරේ. ඒ වගේම තවදුරටත් ආදරය පිළිබඳ හිතල නැති බවත් ඇය පැවසුවා. කොහොම වුණත් නාඩගම්කාරයෝ වගේම චන්ද්‍රපායන් රූප රචනාව තුළින් අපේ සමාජය තුළ බොහෝ ආදරය කරන චරිතයක් බව ප්‍රවීණා පත් වෙනවා. ඉතින් අනාගතයේ ඇයගේ අධ්‍යාපන කටයුතු සහ රංගන ශ්‍රේෂ්ඨය වෙනත් කටයුත්ත සාර්ථක කර ගැනීමට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මෙවැනි ගොසිප් දැනගැනීම සඳහා අපේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියාගන්න. අදට අපි ගිහින් එන්න. ඔබ සැමට සුබ දවසක්.